නෝත් ඇට්ලන්ටික් ට්‍රීටි ඕගනයිසේෂන් හෙවත් නේටෝ ලෝක ප්‍රබලතම සංවිධාන වලින් එකක්. උතුරු ඇට්ලන්ටික් ගිවිසුම් සංවිධානයේ උතුරු ඇට්ලන්ටික් සන්ධානයේ ලෙස මේ සිංහලින් හඳුන්වනු ලබනවා. නේටෝ යනු යුරෝපීය රාජ්‍යයන් 28ක් හා උතුරු ඇමරිකාන් රාජ්‍යයන් දෙකක් අතර පවතින අන්තර්රාජ්‍ය මිලිටරි සංවිධානයක් වේ. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සංවිධානය බිහි වූ අතර 1949 අප්‍රේල් 4 දින ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී අත්සන් කරන ලද උතුරු ඇට්ලන්ටික් ගිවිසුම මෙම සංවිධානය මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. නේටෝ සංවිධානයේ පිටවීමට මූලිකම හේතුව වූයේ සෝවියට් සමූහ ආණ්ඩුව ඇතුළු කොමියුනිස්ට් කඳවුර බටහිර රාජ්‍යයන් කෙරෙහි කළ තර්ජනයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සමාජිකයන් වන ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය මෙම සංවිධානයේ සමාජිකයන් වන බැවින් මේ ප්‍රබල සංවිධානයක් බවට වර්තමානයේ වන විට පත්ව තිබෙනවා. මෙම රටවල් තුන් අතරව 1949 දී නේටෝ සංවිධානයේ පිටවීමේදී සෙසු ආරම්භක රාජ්‍යයන් වූයේ කැනඩාව, ඉතාලිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, නෝර්වේ, පෘතුගාලය, ඩෙන්මාර්කය සහ අයිස්ලන්තයයි. 1952 වසරේදී තුර්කි හා ග්‍රීසියත්, 1955 දී බටහිර ජර්මනියත්, 1982 දී ස්පාඤ්ඤයත් මෙම සංවිධානයට එකතු විය. 90 දශකයේදී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීම සිදු වුවත් නේටෝ සංවිධානයේ විසිරීමක් සිදු නොකිරීම විශේෂත්වයක්. පසුව නේටෝ කඳවුරට පැරණි සෝවියට් කඳවුරේ රාජ්‍යයන් ද එකතු වීම සිදු වූ අතර ඒ රුසියාවේ දැඩි අප්‍රසාදයට හේතු වුණා. 1997 වන විට නැගෙනහිර ජර්මනියත් 1999 දී හංගේරියාව, චෙක් ජනරජය, පෝලන්තයන් රාජ්‍යයන් ත්‍රිත්වයත් මෙම සංවිධානයට එකතු වුණා. 2004 වර්ෂයේදී සංවිධානය තවත් ශක්තිමත් කරමින් බල්ගේරියාව, එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, රුමේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව යන රාජ්‍යන්ද මෙම සංවිධානයට එකතු වූ අතර 2009 දී ඇල්බේනියාව හා ක්‍රොයේෂියාවත් මෙම සංවිධානයට එකතු වුණා. නේටෝ සංවිධානයට අවසන් වශයෙන් එකතු වූ රටවල් දෙක වූයේ 2017 දී මොන්ටිනෙග්‍රෝ රාජ්‍යයත් 2020 දී උතුරු මැසිඩෝනියාවත්. 2014 වසරේදී රුසියාව යුක්‍රේනය වෙත දියත් කළ ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයද නේටෝ සංවිධානයට බැඳීම කෙරෙහි සිය අවධානය යොමු කළා. නේටෝ සංවිධානයේ පුළුල් වීම රුසියාවට තර්ජනයක් ලෙස සැලකනු ලබන එරට ජනාධිපති වලදිමිර් පුටින් විසින් යුක්‍රේනය නේටෝ වෙත බැඳීම නීත්‍යානුකූල ලෙස තහනම් කරන ලෙසද ඉල්ලා සිටිනවා. උතුරු ඇට්ලන්ටික් ගිවිසුමේ අතිශය වැදගත්ම ව්‍යවස්ථාව වන්නේ එහි පස්වෙනි ව්‍යවස්ථාවයි. එයට අනුව මෙම සංවිධානයට අයත් එක් රාජ්‍යයකට පහර දීමක් සෙසු රාජ්‍යන්ටද පහර දීමක් ලෙස සැලකනු ලබනවා. කෙසේ නමුත් මෙම පස්වෙනි ව්‍යවස්ථාව අනුව නේටෝ සංවිධානයේ ක්‍රියා කර ඇත්තේ ඉතිහාසයේ මේක අවස්ථාවකදී පමණයි. ඒ 2001-2011 දින ඇමරිකාවට එල් වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් නේටෝ සංවිධානයේ ඇෆ්ගනිස්තානයේ යුද මෙහෙයුම් දියත් කරනු ලැබුවා. නේටෝ සංවිධානයේ තමන්ගේම හමුදාවක් නොමැති වුවත් සංවිධානයට අයත් රාජ්‍යන්හි යුද බලය නේටෝ සංවිධානයට යොදා ගැනීමට හැකි වේ.